අද සිට මාස 3ක් දක්වා මේ රටේ ජනතාවට අවශ්‍ය සහල් නිෂ්පාදනය කරන්න මේ රට තුල සහල් වී තියෙනවා. ඒක නිසා කියපු ඩීසල් ගණන් ගියා. පොලි අනුපාත වැඩි වුණා. අසුරණ ද්‍රව්‍ය පැකින් මැටීරියල් වැඩි වුණා. ටයර් ටියුබ් ඒ සියලු දේවල් ගණන් ගියා. සිමෙන්ති යකඩ ගණන් ගියා. අපි අද සිට හෙට උදේ සිට වෙළඳ පොලේ අර්ලි හාල් පමණක් නෙවෙයි සියලුම හාල් රජයේ පාර්ලිමේන්තුවට යටත් විය යුතුමයි. ඒක තමයි අද මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රකාශ කරන්න තියෙන විශේෂම කරුණ. ඒකට යටත්ව සහල් විකිණීම සඳහා මේ රටේ සියලුම සහල් නිෂ්පාදකයන් තමුන්ගේ නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කළ යුතුමයි. රජයේ පාර්ලිමේන්තුවට යටත්ව විකිණීම සඳහා ඒක කරන්නම ඕනේ. මම ආදරණීය වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් මගේ සහෝදර වෙළඳ ව්‍යාපාරිකයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා. තමුන්නාන්සේලා එක හාල්ලටයක් ගන්න එපා. රජයේ පාර්ලිමේන්තුවට වැඩි විකුණන්න ඊට රුපියලක් හරි අඩුවෙන් අරගෙන තමුන්නාන්සේලාගේ කඩවලට අද වෙන බඩුවක් විකුණ ගන්න වෙළඳාම් කරගෙන කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන හාල් ටික නැතුව. හාල් ටික අරගෙන හොරට විකුණන්න කැමති නැති බොහොම ගුණවත් යහපත් බෞතර ව්‍යාපාරික ප්‍රජාවක් මේ රට තුල ජීවත් වෙනවා. ඔවුන් මේ අභියෝගයට මුහුණ දෙන්න බැරුව වෙළඳසල් වහලා තියෙනවා. ඒක නිසා ආදරණීය වෙළඳසල් හිමියනි, රජයේ සහතික මිලට වැඩිය කාල් විකුණන්න මිලදී ගන්න එපා ඔබ. ඊට අඩුවෙන් ගන්න. මම අද සිට නිකුත් කරනවා රජයේ සහතික මිලට විකුණන්න පුළුවන් මිලකට. ඒගමම්ම නියෝග නෙවෙයි, මට සාපේක්ෂව මේ රටේ සියලුම සාල් නිෂ්පාදකයෝ ඒ ක්‍රමයට අද සිට හාල් නිකුත් කළ යුතුමයි. ඒ පිළිබඳ දෙකක් තියාගන්න එපා. සහල් මිල පාලනය පිළිබඳව පූර්ණ වගකීම පාලනය කිරීම සඳහා ජනතාවට බාර දෙනවා. ජනතාවට, ජනතාව ඕනෑම කඩයකින් අද සිට ඉල්ලන්න පාලන මිලට වැඩියෙන් ඉල්ලුවොත් තමුන් ඒ පිළිබඳව රාජකාරිමය තීන්දුව ගන්න, ගමේ ග්‍රාම සේවකට කියලා පැමිණිලි කරන්න, පොලිසියට කියලා පැමිණිල්ලක් දාන්න, මේ සියලුම රාජ්‍ය නිලධාරීන් එකතු වෙන්න මේක ශක්තිමත් කිරීම සඳහා රටේ ජනතාවට පාලන මිලට යටත්ව සහ අලෙවි කිරීම සඳහා මේ යෝජනාවට රටේ මාධ්‍ය, රටේ ජනතාව, රජයේ නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, පරිපාලන නිලධාරීන් සෑම කෙනෙකුම එකතු වෙන්න මේ සටනට. මේ වී තියෙන්නේ මාස 3කට විතරයි. ලබන කන්නේ අගෝස්තු මාසෙ එන්න ඕනේ අස්සන්න. දැන් මේ පොර වතුර ඩීසල් පන්දත් එක සැප්තැම්බර් වලට විතර ගිහිලා තියෙනවා. සැප්තැම්බර් මාසෙත් 15 විතර වෙනකල් අපිට මේ තියෙන වී ටික බැලන්ස් කරගන්න පුළුවන්. අවුලක් නැහැ. මේ කන්නේ පොර දීලා, තෙල් ටික දීලා, අවශ්‍ය ඩීසල් ටික දීලා ඒ ගොවි ප්‍රන්ද විසඳුවේ නැත්තම් ප්‍රශ්න අනිවාර්යෙන් මේනවා. නැත්තම් එදාට මාවල්ලගනේ පාලංගම් ඉන්නවා කියලා. මම ගබඩා සැප්තැම්බර් 15 මේ මාධ්‍ය කණ්ඩායම එන්න ගබඩා ඇරලා පෙන්නන ඔයාලා ඔක්කොම වීඩියෝ කරන්න. ඔය දැන් රුපියා 50ට 60ට 100ට ගහගත්ත වී තියෙනවා කියලා දැන් මෙතන එක මාත්‍යෙම මම ඇව්වනේ. ඉතින් එහෙම තියාගත්තා නම් මම කියන්නේ තව මාස 3කට මගේ ළඟ වී තියෙන්නේ කියලා හිටන්. 150ට 100ට කාද්ද වී තිබ්බේ කියලා බලා ගන්න. මීට මාස 3කට ඉස්සෙල්ලා මේ රටේ මිල කීයද කියලා බලන්න. මේ වෙනකල් එකතු වුණ බැංකු පොලිය බලන්න. නාඩු සහල් රුපියල් 220යි, සම්බ සහල් රුපියල් 230යි, කීරි සම්බ සහල් රුපියල් 260යි. හැබැයි ඔය ඊයේ පෙරේදත් අර මෝඩ ගැසට් එකක් ගැව්වා. අර කකුළුවල් රුපියල් 210යි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ගැන කායක කතා කරලා තීන්දුව ගන්නවා. එක එකට ඕන විදියට කළා බල්ලට බලු වෙනවා. අපිවත් විනාශ කරනවා, රටත් ඉවර කරනවා. මු මෙච්චර කල් ගත්ත තීන්දුව හරනම් රටට මෙහෙම කෙලවෙන්නේ නැහැ. මම මාධ්‍යට කියනවා කකුළු සාල් වර්ගත් රුපියල් 220ට දෙන්න බැරි වුණොත් රටේ කකුළුවල් නැති වෙයි. ඒකත් 220 මිලට ගේන්න ගැසට් එක රිවර්ස් කරන්න බැයි නම් කුඩු කරලා හරි ඒකත් ඒ මිලට ගේන්න. නැත්තම් කකුළුවල් නැති වෙයි. asianmirror.lk